ඉතිං ඔන්න මම්මගේ අල්මාරිය ඔයාලත් එක්ක අස්කර ගන්න තමයි හදන්නේ. ඉතින් ඉස්සෙල්ලම මේ පෙට්ටිය මොනවද තියෙන්නේ කියලා බලමු නේද? මේකේ තියෙන්නේ මං වෙඩින් එකට ඇඳ සාරිය. ඉතින් ඔන්න බලන්නකෝ. හැබැයි ඒක නම් දැන් චුට්ටක් කහ පාට වෙලා. මොකද 2018 දින මං බැන්දේ. ඉතින් ගොඩක් දෙනෙක් මට කිව්වා මේ සාරිය විකුණන්න කියලා. ඒ වුණාට ඒකට මට හිත දුන්නේම නැහැ. මං මේක මතක සටහනක් විදියට මේ විදියට තියාගෙන ඉන්න හිතාගත්තා. ඉතින් මේ පෙට්ටිය තියෙන මොකක් කියලාද හිතන්නේ? මේකෙ තියෙන්නේ මං හෝම් කමින් එකට ඇඳපු සාරියක. ඉතින් මං මේ දෙකම ගත්තේ කඩවත කැන්ඩියකින්. හැබැයි මේ සාරියක නම් චුට්ටක් හොඳට තිබ්බා. තාමත් ඒ පාටට ලස්සනට තිබ්බා. ඉතින් මං සාරි ටික හදන්න කලින් මේ බොක්ස් දෙක මේ විදිහට අල්මාරියෙන් තියලා තිබ්බා. ඉතින් ඔන්න දැන් මේ සාරි ටික තමයි ලස්සන්ට හදාගන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඔයාලා දැක්කනම් මේ කොළපාට සාරිය. ඒක තමයි මං ඉස්සෙල්ලම වැඩට යද්දි ඇඳගෙන ගියේ. ඉතින් මේ තියෙන්නේ මං ඔෆිස් යන කාලේ ඇඳන් ගියපු සාරි ටික. ඉතින් මට සාරි කියලා ගොඩක් නැහැ. මේ තියෙන ටික මං ලස්සනට පිළිවෙලට මේ විදියට අසුරගත්තා. ඉතින් දැන් මං ඔයාලට පෙන්නන්න යන්නේ අපේ ඇල්බම් එක. ඒ කියන්නේ වෙඩින් හෝම් කමින් දෙකම. ඉතින් මේ තියෙන්නේ හෝම් කමින් ඇල්බම් එක. මේක උස්ස ගන්නවත් බැහැ. ඒ තරමට ඒක බරයි. ඉතින් අපි කාලෙකින් මේ විදියට වෙඩින් ඇල්බම් බලද්දි අපි හැමෝම අතීතයට ගෙනියනවා. ඉතින් මේක පෙරලද්දි මට මතක් වෙන්නේ මේ ෆොටෝ සිලෙක්ට් කරපු විදිය, මේ විදිහට කරන්න කියලා කියපු විදිය, ඒ වගේ දේවල්. ඉතින් මේක ඉස්සරහට දාලා තියෙන්නේ ග්ලාස් ටොප් එකක්. මං ඒකට ගොඩක් කැමති වුණා.
ඉතින් මේ තියෙන මගේ වෙඩි නරඹම් එක. ඉතින් මං බඳින්න කලින් ඉඳලම මගේ හිතේ ලොකු ආසාවක් තිබ්බා. ඒ තමයි මගේ වෙඩින් එකේ ෆොටෝස් ටික ස්ටුඩියෝ 3000 එකකින් කරගන්නවා කියලා. ඉතින් ඒ හිතපු විදිහටම ලස්සනට ගොඩක් ක්වලිටි එකට මට ස්ටුඩියෝ 3000 එකකින් එක කරලා දුන්නා. ඉතින් මේ තියන්නේ අපේ එන්ගේජ්මෙන්ට් එකේ ඇල්බම් එක. මං එන්ගේජ් වුණේ 2017. ඉතින් මේ තියෙන්නේ අපේ ප්‍රීෂූට් එකේ ඇල්බම් එක. ඉතින් කාලෙකට පස්සේ මේව ඇත්තටම මේ විදිහට බලද්දි පරණ අතීතේ මතක් වෙනවමයි. මං හිතනවා ඒක ඔයාට වගේම මටත් ඒ විදිහටම තමයි කියලා. ඉතින් මේ ඊළඟට ඔයාලා දකින ඇල්බම් එකත් එන්ගේජ්මෙන්ට් එකේම තමයි. ඉතින් ඒක තව ෆොටෝ සගයක් ඉතුරු වුණා. මං ඒකත් මේ විදිහට ඇල්බම් එකක් විදිහට හදාගත්තා.
ඉතින් මේ ඉන්නේ මගේ අම්මේ. ඉතින් මේ කොළ දෙක තාත්තා එදා ඉඳලම ගොඩක් පරිස්සමෙන් තියාගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඒක ඊට පස්සේ මම තාත්තිගෙන් ඉල්ලගෙන මාත් ඒක මේ විදිහට ගොඩක් පරිස්සමෙන් තියාගෙන ඉන්නවා. ඉතින් මට හිතුණා මගේ ඇල්බම් ටික ඔයාලත් එක්ක ඉක්මනින් ඉක්මනින් බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් මේ පරණ ඇල්බම් එක මගේ ආච්චිගේ. ඔයාලා දන්නවනේ මගේ ආච්චි නර්ස් කෙනෙක් කියලා. ඉතින් ඒ ඉන්න කාලෙදි එයාලට ස්කොලර්ෂිප් එකක් ලැබිලා තියෙනවා පිට රටකට යන්න. ඉතින් එදා ඒකෙදි ගත්ත ෆොටෝස් තමයි ඒ ඔයාලා දැක්කේ. ඉතින් ඔයාලා මේවනම් දැකලා තියෙනවනේ. අයියා මාව බලන්න ආපු විදිය, අපි කැළණි පන්සල් නුවර ගියපු විදිය, ඒ වගේ දේවල් මතක් වෙන්න තමයි මං මේ ඇල්බම් එක තියාගෙන ඉන්නේ. ඉතින් මේ ඇල්බම් එකක් ගොඩක් පරණ එකක්. ඒ මමයි නංගී ඉස්කෝලේ යන කාලේ. ඉතින් මේ ඊළඟට ගන්න ඇල්බම් එකත් ගොඩක් පරණ එකක්. ඒකත් අම්මිගේ තාත්තිගේ. ඉතින් මේ උඩින්ම ඉන්නේ මගේ නංගි. මේ තමයි මගේ තාත්තිගේ අම්මගේ වෙඩින් එක දවස. ඉතින් මම මේ දැන් ඔයාලට පෙන්නන ඇල්බම් එකත් ගොඩක් පරණ එකක්. ඒ කාලේ මගේ උපන් දිනයක්. ඉතින් මං ඒ කාලේ ගොඩක් කෙට්ටුයි. ඉතින් මේ ඇල්බම් එකත් මට ගොඩක් වැදගත්. හේතුව තමයි අයියයි මමයි යාළු වෙලා 2015 ඉස්සෙල්ලම ගියපු ගමන. ඉතින් ඒකට මං නංගිවත් එක්කගෙන ගියා. ඉතින් එදා දවස අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඉතින් මේ ෆොටෝස් ටිකත් මට ගොඩක් වැදගත්. හේතුව තමයි අපි ස්ට්‍රෙස් රිලීස් කරගන්න ගියපු ගමනක් මේ. ඒ තමයි අපේ කැලණිය කැම්පස් එකේ ෆස්ට් ඉයර් එක්සෑම් තිබිලා ඒක ඉවර වෙලා අපි මේ විදිහට ගෝල් ෆේස් එකට ආවා ස්ට්‍රෙස් රිලීස් කරගන්න කියලා. ඉතින් එදා අයියත් ඒකට ආවා. ඉතින් මේ තියන්නේ ඔටෝග්‍රාෆ් එකක්.
අපි ඉස්කෝලේ යන කාලේ මං කියන්නේ ඒ කාලේදී ඔටෝග්‍රාෆ් එකක් කියන්නේ ගොඩක් ලොකු දෙයක්නේ. ඉතින් මේ තියෙන්නේ ඕ ලෙවල් කාලේදී අපි ගුරුවරුන්ට කියලා අස්සන් ගන්න ඕනේ ලස්සනට ඒ වගේ එකක්. මම ඒ ලෙවල් වලට කරේ කොමර්ස්. ඉතින් මං ක්ලාස් ගියේ නුගේගොඩ සක්කයකට. ඉතින් ඒ තියෙන්නේ බණ්ඩාර සර්ගේ අත්සන. ඉතින් ඒක මට ගොඩක් වැදගත්. මම දෙකපු නිහතමානී හොඳම ගුරුවරයෙක් තමයි බණ්ඩාර දිසානායකයන් කියන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ හොඳම යාළුවා. මගේ ජීවිතේ මට හමුවුණු හොඳම යාළුවා නිමේෂා. ඉතින් එයා මං වෙනුවෙන් ලියපු එක. ඇත්තටම අපේ ජීවිතවලට හොඳම මිතුරියක් මිතුරෙක් අවශ්‍යම වෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් තමයි නිමේෂ කියන්නේ. මං වාසනාවන්තයි ඒ වගේ ගොඩක් හොඳ යාළුවෙක් ලබන්න. අදටත් ඒ සම්බන්ධය ඒ විදිහටම තියෙනවා. ඉතින් මේකත් එයා ලියපු එකක්. හැබැයි අපි දැන්ම ඉස්කෝල දෙකක. ඉතින් එයා ඉස්කෝලේ ගියේ ශාන්ත පාවුණු බාලිකා විද්‍යාලයට. එයා ආගමේ. මං ඉස්කෝලේ ගියේ කඩවත මහාමායා බාලිකා විද්‍යාලයට. ඉස්කෝල දෙකක වුණාට අපි දෙන්න ගොඩක් හොඳ යාළුවෝ. මේ ඇල්බම් එකත් ගොඩක් පරණ එකක්. මේකේ තියෙන්නේ අම්මිගේ තාත්තිගේ එන්ගේජ්මෙන්ට් එක. ඉතින් එදා ආදරයෙන් බැඳිලා ආදරයෙන් ජීවත් වෙන්න කොච්චරක් නම් පිරුම් පුරන්නේ නැද්ද? කොච්චරක් හීන දකින්නේ නැද්ද? ඒ වුණාට ඒ සියල්ලම අම්මේ තාත්තිය බැඳලා අවුරුදු දෙකක් වගේ කෙටි කාලයකින් ඉවර වුණාම තාත්තිට කොච්චර දුක හිතෙන්නේ නැද්ද? කොච්චර මානසිකව වැටෙන්නේ නැතිද? ඉතින් මේ දැන් ඔයාලා දකින්නේ මං පොඩි කාලේ. ඉතින් මේ තියන්නේ ඕලෙවල් කරද්දි මං ඉස්සල්ලම විභාගට ගියපු දවස. මං ඕලෙවල් කරේ 2008. මේ මගේ ආච්චි සීයයි. ඉතින් මේ තියන්නේ මගේ ඉස්කෝලේ. මං කලින් කිව්වනේ මං ඉස්කෝලේ ගියේ කඩවත මහාමායා බාලිකා විද්‍යාලයට. මේ මගේ යාළුවෝ ටික. ඉතින් මේ ඕලෙවල් ඉවරුණු අන්තිම දවස. ඉතින් එදා අපි චුට්ටක් විනෝද වෙලා මේ විදිහට ෆොටෝස් ටිකක් ගන්න අමතක කරේ නැහැ. ඉතින් මං දැන් ඔයාලට පෙන්නන ඇල්බම් එකේ තියෙන්නේ මං මොන්ඩිසෝරි යන කාලේ මගේ මොන්ඩිසෝරි අන්තිම දවස. ඉතින් මට මතකයි මේ ඇඳුමත් තාත්ති මට අරන් දුන්න විදිය. මේ තියෙන්නේ නංගිගේ මොන්ඩිසෝරි අන්තිම දවස. මේ අපි දෙන්න ඉස්කෝලේ ගිය පළවෙනි දවස. ඒ කියන්නේ මගේ නංගිගේ. ඉතින් මේ ඇල්බම් එකේ තියෙන්නේ මට මගේ රත්තරන් අම්මි තාත්තිට හොඳ වයිෆ් කෙනෙක් නැති වෙච්ච දවස.
ඉතින් මට මේක බලද්දි තාත්ති එදා කොච්චර දුකෙන් හිටියද කොච්චර විඳෙව්වද කියලා හිතාගන්න පුළුවන්. ඉතින් මේ තාත්තගේ අතේ ඉන්නේ මං පොඩි කාලේ. මගේ ආච්චිගේ අතේ ඉන්නේ මගේ නංගි. මගේ නංගිට හරියටම මාස 6යි. මට අවුරුදු 1.5ක් විතර. ඉතින් අදටත් මට හිතා ගන්න බෑ තාත්ති කොහොමද අපිව මේ තරම් ලොකු කරේ කියලා. තනියෙන් කවුරුත් නැතුව මාව මගේ නංගිව අද මේ තැනට ගෙනාවට මගේ රත්තරන් තාත්තිට ගොඩක් පිං. මේ ඇල්බම් එකේ දාලා තියෙන නංගි මමයි බිග් ගර්ල් කෙනෙක් වුණාම ඒ දවස මතක් වෙන්න ගත්තු ෆොටෝස්. ඉතින් මේ ඉන්නේ මගේ ආච්චි. අම්මි නැති වුණ දවසින්දලා තාත්තිත් එක්ක අපේ ආච්චිත් ගොඩක් දුක් විඳලා තියෙනවා අපේව හදන්න. ඉතින් මගේ රත්තරන් ආච්චිටත් ගොඩක් පිං. මේ ඇල්බම් එකේ තියෙන්නේ අපි ඉස්කෝලේ යන කාලේ ඒ ලෙවල් කාලේදී ගියපු ට්‍රිප් එක. ඉතින් අපි රත්නපුරේ තමයි ගියේ. ඒක මතක් වෙන්න තමයි මම මේ ෆොටෝස් ටික ගත්තේ.
ඉතින් මේ ඉන්නේ මගේ අම්මි. මේ ෆොටෝ ස්ටික මම අවුරුදු 1 දීලු ගත්තේ. මේ ෆොටෝ දෙකේ ඉන්නෙත් මං පොඩි කාලේ. ඉතින් මේ ඔයාලා දකින ෆොටෝ එක තාත්ති අරගෙන තියන්නේ අම්මි නැති වෙන්න මාසෙකට කලින්. අම්මි නැති වුණේ ජූනි පළවෙනිදා. අර ෆොටෝ එක අරන් තිබ්බේ මේ මාසෙදි. ඉතින් මේ අම්මි හදපු මල් බොකේ එකක්. අම්මිට ඕන වෙලා තියෙනවලු ඒක මං අල්ලන් ඉන්නව ගන්න. ඉතින් මොනා හරි දෙයක් හිතන්නේ නැති නේද? තාත්ති ඒක අපිට පස්සේදී කියුවා. ඉතින් මෙහෙ ඉන්න මගේ රත්තරන් තාත්ති. කොච්චරක් නම් දුකෙන් ඉන්න ඇතිද? තමන්ගේ ජීවිතේම කඩා වැටුණා වගේ හැඟීමක් තාත්තිට එදා දැනෙන්නේ නැති. ඉතින් මේ ෆොටෝ දෙකේ ඉන්නේ මහිනංගී පොඩි කාලෙදි. ආච්චිගේ අතේ ඉන්නේ නංගී. තාත්තිගේ අතේ ඉන්නේ මම. ඉතින් ගොඩක් පොඩි නේද? අපි දෙන්නට අපේ අම්මව මතකම නැහැ. පොඩ්ඩක්වත් මතක නැහැ. මේ තියන්නේ මගේ වෙඩින් එකට වගේම හෝම් කමින් එකට දාපු සැරෙප්පු දෙක. මං හෝම් කමින් එකට කියලා ආය වෙනම දෙකක් ගත්තේ නැහැ. මේ තියන්නේ එන්ගේජ්මෙන්ට් එකට දාපු සැරෙප්පු දෙක. අපි ඉස්කෝලේ යන කාලේ ප්‍රොජෙක්ට් එකක් කරනවානේ. ඉතින් මේ තියන්නේ මං කරපු එක. මං මේකට ගොඩක් මහන්සි වුණා. ඉතින් ඒ නිසාම වෙන්නේ ඇති මට මේකට ගොඩක් හොඳ ලකුණු ලැබුණා. ඉතින් මේක පෙරලද්දී මට ඒ කාලේ මතක් වුණා. ඔයාලා දන්නවනේ මගේ තාත්තිත් කොරියාවේ ගියා කියලා. ඔෆිස් එකෙන් ස්කොලර්ෂිප් එකකට තමයි තාත්ති කොරියාවේ ගියේ. ඉතින් ඒ ගිහිල්ලා එද්දි අපිට ගොඩක් බඩු ගැනාවා. මේ එකක්. ඉතින් මං ඒකත් මතක සටහනක් විදිහට පරිස්සමට මේ විදිහට අරන් තියාගෙන ඉන්නවා. ඒ වගේම තමයි ඊළඟ එකත්. මේක අවානක්. ඒකත් මං ගොඩක් පරිස්සමෙන් තියාගෙන ඉන්නවා. ඉතින් මේ තියන්නේ මටයි නංගිටයි පොඩි කාලෙදි අම්මි මහල දුන්න කොට්ටරලු. ඉතින් මං එහෙමත් ගොඩක් පරිස්සමෙන් තියාගෙන ඉන්නවා. ඉතින් මෙතන තියෙනවා මං පාවිච්චි කරපු ෆැනල්, මට ඇඳපු ඇඳුම්, ඒ සේරම. මං ඒව තාමත් මගේ මතකයක් විදිහට මේ විදිහට අරන් තියාගෙන ඉන්නවා. ඉතින් මේ ඇඳුම තමයි මගේ බිග් ගර්ල් පාටි එකේදී මට තාත්තේ අරන් දුන්න ඇඳුම. ඉතින් තාමත් ඒක තියෙනව නේද? ඒකත් මං ලස්සනට ගොඩක් පරිස්සමෙන් තියාගෙන ඉන්න දෙයක්.
ඉතින් මේ ඊළඟට ඔයාල දකින බෑග් එකේ තියෙන්නේ ඉස්කෝලේ යන කාලේදී මං භාවිච්චි කරපුවා ටයි එක, මේස් එක, වෙස්ට් එක, ඉස්කෝලේ යුනිෆෝම් ඒ දේවල්. ඉතින් මං ඒවත් මතක තියාගන්න ගොඩක් පරිස්සමෙන් තමයි මේ විදිහට අරන් තියාගෙන තියෙන්නේ. මේ බොක්ස් එකේ තියෙන්නේ මං ක්ලාස් යන කාලෙදි කොණ්ඩෙට ගහපු කොණ්ඩ බෝල්. ඉතින් තාමත් ඒව මේ විදිහටම තියෙනවා. මේ තියෙන්නේ මගේ හෝම් කමින් එකේදී මට දුන්න මල් බොකේ එක. ඉතින් මේ කවර තියෙන්නේ එන්ගේජ්මෙන්ට් එකට පාවිච්චි කරපු මල් බොකේ එක. වෙඩින් එකේ මල් බොකේ එක ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වලින් කරන්නේ. ඉතින් ඒක ගෙදර තියෙද්දි ඒකෙන් අමුතු ස්මෙල් එකක් එන්න ගත්තා. ඉතින් ඒ නිසා ඒක මම ඉති කරා. ඉතින් නැත්තම් ඒකත් මට මතක සටහනක් විදියට තියාගන්න තිබ්බා. ඉතින් මම දැන් ඊළඟට ඔයාලට පෙන්වන්න යන දේ තමයි මට මගේ ජීවිතේ මට ලැබුණු වටිනාම දේ. ඒ තමයි මම ප්‍රෙග්නන්ට් වුණ දවස. ඉතින් මම ගොඩක් ස්ට්‍රිප් ඒ කාලෙදි චෙක් කරා. හේතුව තමයි බබා දඟලන්න නැති වුණොත් මං දන්නේ නැති නිසා මං මේ විදියට ස්ට්‍රිප් එකක් ඉක්මනටම චෙක් කරනවා. ඉතින් දැන් නම් ඒක මතක් වෙද්දිත් මට හිනා යනවා. ඉතින් මං ඒ කාලේ හිතනවා මේ වගේ ඉරි දෙකක් ආවොත් ඔන්න බබා හොඳට ඇති කියලා. ඒ වුණාට එහෙම නෙවෙයින ඇත්ත කතාව. ඒක දැන් තමයි තේරෙන්නේ. ඉතින් මං මේ විදිහට මේ ටිකත් ගොඩක් පරිස්සමෙන් තමයි අරන් තියාගෙන තියෙන්නේ. ඉතින් මේ කොළ මොනවද කියලා ඔයාලා දන්නවනේ. ඕ ලෙවල් කාලෙදි ලියන්න දෙන කොළවලින් ඉතුරු කොළ ටික තමයි මං මේ විදිහට ගෙනාවේ. ඉතින් ඒකත් මත් මතක සටහනක් විදිහට තියාගෙන ඉන්නවා. ඉතින් මේ තියන්නේ මගේ ඉස්සෙල්ලම බැංකු පොත. මං වැඩට ගිහිල්ලා ඉස්සෙල්ලම පඩියාවේ මේ බැංකු පොතට තමයි. මේ තියෙන්නේ අඟුලිමාල පෙරිත. මං මේ වගේ කොළ දෙකක් මගේ හොස්පිටල් බෑග් එකේ, බබාගේ හොස්පිටල් බෑග් එකේ දාගෙන ගියා. ඉතින් මේ තියෙන්නේ මං බබා බඩේ දෙද්දි එයා දඟලපු වාර ගණන මාක් කරපු පොත. ඉතින් මේකේ තියෙනවා බබාට මොනවද ඕනේ, මට මොනවද ඕනේ, අඟුලිමාල පිරිතට සූදානම් වුණේ කොහොමද, එයාට දුන්න කිරි, එයාට කක්කි ජෝගියපු ඒ වගේ දේවල් මං මේ පොතේ ලියලා තියෙනවා. ඉතින් මගේ බබා ඉපදුන මුල් කාලෙදි කිරි බොන්නේ නැහැ කියලාමයි මට හිතුනේ. ඉතින් ඒ නිසා මං කිරි දොවලා කිරි බෝතලෙන් කිරි දුන්නා. ඒක තමයි ඔය මාක් කරලා තියන්නේ. ඉතින් ඒ වුණාට එහෙම දෙන්න එපා කියලා මගේ ඩොක්ටර් කිව්වා. හේතුව තමයි එතකොට බබාලාගේ බඩේ ගොඩක් හුලම් පිරෙනවා කිව්වා. ඉතින් ඒක ඇත්ත තමයි. ඒ කාලෙදි මගේ බබාට ගොඩක් අමාරු වුණා. ඉතින් එතකොට කෝලෙස් කියන එක තමයි දුන්නේ ගොඩොස් යවන්න. මොකද කිරි බෝතලෙන් කිරි බොද්දි ගොඩක් හුලම් පිරෙනවා. මේ තියන්නේ ඉස්සරම යාළුවෙලා ඉන්න කාලේ අයියා මට දීපු බර්ත්ඩේ කාඩ් එකක්. ඉතින් ඒකත් තාම අලුත්තට තියෙනව නේද?
මං ඒකත් ගොඩක් පරිස්සමින් තියාගෙන ඉන්නවා. මේ බොක්ස් එකේ තියෙන්නේ මං ඉස්සර වැඩට යන කාලේදී සාරිය පාටට පාවිච්චි කරපු මාල. හැබැයි ඊට පස්සේ නම් මං ඒ මාල පාවිච්චි කරේ නැහැ. රත්තරම් මාල තමයි පාවිච්චි කරේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අල්මාරිය අස්කර ගත්තට පස්සේ තියෙන පෙනුම. මං මේ දෙවෙනි තට්ටුවෙන් තියලා තියෙන්නේ බබා හම්බෙන්නේ දිදී හොස්පිටල් ගෙනියපු බෑග් ටික. ඉතින් මේවා තමයි මං එයාට ගත්ත දේවල්. අල්මාරියේ මේ කොටස තියෙන්නේ මං ඉස්සර ඔෆිස් යන කාලේ ඇඳපු බ්ලවුස් ටික. අල්මාරියේ මේ කෑල්ලේ තියෙන්නේ මං ඉස්සර ඔෆිස් යන කාලේ ඇඳපු ඔෆිස් ට්‍රවුසර්ස්, ඒ වගේම ප්‍රෙග්නන්ට් කාලේදී ඇඳපු තවත් ඉතුරුණු ප්‍රෙග්නන්ට් ගවුන්, ඒ වගේ දේවල්. දැන් මං ඔයාලට පෙන්නන්නේ මගේ බබාගේ ඇඳුම් තියාගෙන ඉන්නේ කොහොමද කියලා. ඉතින් උඩින්ම මම එල්ලලා තියෙන්නේ එයා ගමනට අඳින ඇඳුම්. ඉතින් මගේ බබාට ගොඩක් ඇඳුම් නැහැ. ඒ වුණාට තියෙන ටික ලස්සනට පිළිවෙලට මං මේ විදිහට තියාගෙන ඉන්නවා. ඉතින් ඊට පස්සේ මේ තියෙන්නේ එයා නිදිහද්දි දාන ෆැනල් ෂීට් එක. ඉතින් මං ඒවා මේ විදිහට රෝල් කරලා තමයි තියෙන්නේ. එතකොට ගන්න වගේම කොහරි ගෙනියන්න ගොඩක් ලේසි. ඉතින් මේ තියන්නේ එයා ගෙදරට අඳින කලිසම් ටික. මේ තියන්නේ බබා පොඩි කාලෙදි පාවිච්චි කරපු නැපි. ඉතින් මං ඒව වලින් තමයි අදටත් එයාගේ මූණ හැම පියදාන්නේ. මේ තියන්නේ වොෂ් ක්ලෝත්ස්, ඒ වගේම කොට්ටවර, ඒ වගේ දේවල් තමයි මං මෙතන තියලා තියෙන්නේ. ඉතින් මං ඒවත් රෝල් කරලා තමයි තියෙන්නේ. ඒක ගන්න වගේම පාවිච්චි කරන්න ගොඩක් ලේසි. මං මේවා ටික ඕඩර් කළේ එලිගන්ට් ස්මෝකර්ස් එකෙන්. ඒ වුණාට හිතපු තරම් නම් හොඳ නැහැ, සල්ලි විතරයි ගියේ. ඉතින් අපි වොෂ් ක්ලෝත්ස් ගන්නව නම් කොටන ඒවම ගන්න ඕනේ. හැබැයි මං බබා පොඩි කාලෙදි එයාට ඇඳුම් ගන්න ගියාම ඒ ගත්ත වොෂ් ක්ලෝත්ස් නම් ගොඩක් හොඳයි. ඉතින් මේ තියන්නේ එයා කාලා කට පිහ දාන්න, මූණ පිහ දාන්න පාවිච්චි කරන නැපි ටික. මේ තියන්නේ බබා රෑට නිදියන් අඳින කලිසම්. ඉතින් මං ඒව ටිකත් රෝල් කරලා තමයි තියෙන්නේ. එතකොට ගන්න පහසු නිසා. මේ තියන්නේ බබා පොඩි කාලෙදි අඳපු කලිසම්. මේවා තමයි එයා රෑට අඳින්නේ. සීතල දවස්වලට, වැස්ස දවස්වලට මං මේවා අඳනවා. ඉතින් මේ තියන්නේ බබා නිතරම වගේ උදේ දවල් අඳින ඇඳුම් ටික. ඉතින් අද මට හෙම්බිරිසාව හැදිලා. ඒ නිසා තමයි කටහඬ මේ විදිහට වෙලා තියෙන්නේ. ඉතින් මේ තට්ටුවේ මං තියලා තියන්නේ බබා පොඩිම කාලෙදි පාවිච්චි කරපුවා. ඒ කියන්නේ දැන් පාවිච්චි වෙන්නේ නැති දේවල්. ඒකේ තියෙනවා එයා පොඩි කාලේ පාවිච්චි කරපු ඇඳුම්, රබර් ෂීට්, ඒ වගේ දේවල්. ඉතින් මට හිතුණා මේක ඔයාලට පෙන්වන්නම ඕනේ කියලා. ඔයාලා දන්නවනේ අවුරුදු
අවුරුදු දෙකට අඩු බබෙකුට මාස්ක් එකක් දාන්න හොඳ නැහැ කියලා. ඉතින් මම මගේ බබාව ඉන්ජෙක්ෂන් විදින්න හැම හොස්පිටල් ගෙනියද්දි ඒ ෂීල්ඩ් එක තමයි දැම්මේ. ඉතින් මේක මම තමයි හැදුවේ. ඉතින් මං ඒක හැදුවේ අපිට ගේන ෂීල් තියෙනවනේ ඒ ෂීල්ඩ් එකක් බබාගේ තොප්පියකට සෙට් කරලා. ඉතින් ඒක තමයි මං එයා එළියට යන හැම සැරේකම දාගෙන ගියේ. ඉතින් එතකොට අපේ හිතට පොඩ්ඩක් හරි සැනසීමක් තියෙනවනේ. මොකද ඒ කාලේ ගොඩක් කොරෝනා තිබ්බා. ඉතින් මෙහෙම තමයි බබාගේ මේ තට්ටුව තියෙන්නේ. ඉතින් අල්මාරියේ අනිත් කෑල්ල තියෙන්නේ හස්බන්ඩ්ගේ ඇඳුම්. ඉතින් ඉස්සෙල්ලම තියෙන්නේ එයාගේ ඔෆිස් අඳින දේවල්. මම මේ විදිහට ලස්සනට ෂර්ට් එක නවල පිළිවෙලට තියෙනවා. ඉතින් මේවන් මේස් නමන විදිය. එහෙම නැමුවම මේස් නැති වෙන්නේ නැහැ. ඉතින් ඔහම තමයි ඒ තට්ටුව තියෙන්නේ. ඉතින් ඊළඟ තට්ටුවේ තියෙන්නේ හස්බන්ඩ් ගමනට අඳින ඇඳුම්. ඉතින් ඔයාලා දැක්කනේ මගේ ගොඩක් ඇඳුම් කලින් අල්මාරියට දාගන්නවා. ඒ වුණාට මං මේ අල්මාරියේ එදිනෙදා ගෙදරට අඳින දේවල් තමයි තියලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අපේ ඇඳුම් අල්මාරිවල ලස්සනට පිළිවෙලට මම තියලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක අවසන් කරන්න කලින් පුංචි දෙයක් කියන්න. අපිට ලැබිලා තියෙන මේ රූපේ ලස්සන තාවකාලිකයි. ඒ නිසා ඔලුව දුම්ම ගන්න එපා. නමුත් හදවතේ ලස්සන සදාකාලිකයි. ඉතින් ඒ නිසා අපිට ලැබිලා තියෙන මේ දුර්ලභ මනුස්ස ජීවිතයේදී යහපත් ලස්සන හදවතක් තියෙන මනුස්සයෙක් විදියට වැඩ කරන්න හිතා ගන්න ඕනේ. තෙරුවන් සරණයි.